ඟට බලමු ඊල්ළඟ ප්‍රශ්න ැන්ිව කතා කර කර හිටියීමකක්ත්ද මහචාරි සෙන්රත් පරණවිතාාන මහතා විසින් තමයි අණ්ඩාධපුර යුග සීගරිැටපත් පවරේ සීගිරි කැටපත් පවුරේ මේ පද්දි නිර්මාණ හයසි අසු පහ කියවල ප්‍රකාශයට පත්කරේ ඒක ඉතා මැදගත්වෙනවා මදකතියාන්න්න ඊළඟට පොළොන්නරු ුගයේ ගැන කතා කරන කොටට හරි. සිංහලයෙන් රචන වූ පැරණිම ගීකාවය සිංහලයෙන් රචන වූ සිංහලයෙන් රචන වූ පැරණිම ගීකාවය පැරණිම ගීකාව්‍ය දෙක දෙකක් නම් කරන්න ගලකුව සිංහලයෙන් රචන වූ පැරණිම ගීකාව දෙකක් නම් කරන්න කාර්තමතක සිංහලෙන් රචනාව පැරණිම ගීකාවි දෙක් ොහො හොඳයි ඉතාම හොඳයි මදවදාවත මදවදාවත හා තාම හොදයි හා සසධාවත සසධාවත මෝදවදාවත සසධාවත ළගට මෝදවදාවත හා සසඳාවතට පදනම්ිච්ච ජාතකතාදගමගද මදවදාවතක හා සසඳාවතක පදනම්තිච ජාතක දෙ දීව ජාතක හාසජාතක මෝදවදතර මකාදපුතා ව මකාදීව මකාදීව ම මකාදීව ජාතකය ඔන්න මතරතියන්න ඉතා වැදගත් මෝදීවදාවතර මකා දීව ජාතකය ඊළඟට සසධාවතත සසධාවතට පදන වුණේ සස ජාතක ඒ අනිවාරය මතකති අන්තිඉතා ඇද ගතන මෝදවදත සසදාවත මෝදවදත සසදාවත දීළඟට ඒ මෙහිරිී රුව ඇසහෙත්ම ඔන්න මේ වගේවා එනවා කියලා මම කල්නුත් මතා කරා ඒමිහිීරී රුව ඇස හෙත් කියලා මෙන්න මේ ප්‍රකාසේී පොඩි කොටසක් දෙන්න පුළො ඇට හරි මතතයන්ට මේ විදිහට දීලා අහන්ඩ පුළුවන් මේ ප්‍රකාශේ ඇතුළත් වෙන්නේ අන්තර්ගත වෙන්නේ මේ ප්‍රකාශේ ඇතුළත් වෙන්නේ අන්තර්ගත වන්නේ කියලා උත්තර ගිහිපැත් දෙන්න පුළන් නාලාගිරි දමනය අංගුලි මාල දමනය තා උත්තර දෙන්න පුළුවන් මොන කොටසද මේ පිළිබඳව සඳහන් වෙන්නේ මේ පොතත් අපි නම් කරගන්ඩුවන තකු ඉස්සල්ල හොයාලා මකදපුතේ අංගුලි මාල දමනේ හරි අංගුලි මාල දමනේ මොන පොතේ දෙම එකක සඳහන්වෙන්නේ බුස්සරණ හරිට මරි ඊළඟට වැදගත් කාරණය තමයි තිසරණ පොත්පෙළ නම් කරන්න තිසරණ පොත් පෙළ නම් කරන්නකි උත් මතකද ඔන්න තවත් වැදගත් ප්‍රශ්නයක් තිසරණ පොත් මටකද තිසරණ පොත්පෙළ මතකද තිසරණ පොත් තිසරණ පොත් පෙළ පොත්්වෙල කාර්ද මතක කිසාන පොත්්පෙල මතකද කාටාරය තිසාරණ පොත්පෙල එතිකට මදදය හල්ලේසි තිසරණ මත ද්‍යාතම ලේසි මොකන්ද සා ඊඟට අනිත්ක දම්සරණ ඔන්න මතති්‍යයාන්ට ආය අමතකාන්නට බෑ දම්සරණ ඊළඟට සංගසාරණ මෙ තමයි තිසරණ පොත්පෙල අනිවාරය විභාගට මේවා අනිවාරය ඒ නිසා මත්‍රතියානන තිස්සරණ පොත්පල පුරණ දම්සරණ සංගසරණ. ඊළඟට අහන්ද පුළුවන් බුත්සරණ ලිබ්වේ කවුද කියන එක අහන්ඩ පුුවන් ඒගේ තමයි වැදග කාරන්නේ මොන යුගට පුස්සරණ පොතා අඇත් පේෙන් කුට අහණඩ පුලම් බුත්සරණ කෘතියේ කතුුවරයා හාතුවරයා හා ලියවුණු යුග අහන්ඩ පුළුවන් බසර ලවන කතුවරයා හා යුග මොනාදි ලියන උත්තර කෞද කතුවරයා පුසරණ ලිබි කවුද පුත්සර ලිව කවුද බුස්සරණ ලිවී ද විද්‍යා චක්‍රවර්තිී විද්‍යා චක්‍රවර්තිී විද්‍යා චක්‍රවර්ති පඩිතුමා හොන්න මතතියන විද්‍යා චක්‍රවර්ති පිතුමා තමයි බුදසරණැලිවේ විද්‍යා චක්‍රවර්තිී පඩිතුමා මොනයුගද පොළොන්නරු පොළොන්නරු යුගේ පොළොන්නර යුගගේ විද්‍යා චක්‍රවර්තිී පඩිතුමා තමයි බුස්සරලි වේ පොළොන්නරු යුග එක අනිවාරෙන් මත තියන ඊළඟට තව වැදගත් කෘතියත්තම මෙන මේ අමර්තා ව අමෘර්තා වහති කතුවරයා කවුදතා අමුෘර්තා වහ කෘති කතුවරයා පෘති කතුවරයා හා අහඩ පුලන් තව යුගත් අහන්ඩ පුලන් ම එක ට න්ලියන්න ප්‍රශ්න දිීරණනමේ කතුවරයා හා යුගයේ අහණ්ඩ පුළුවන් ඇතිකට අමුෘර්තාාව වහ කෘතිතුරයා අමර්තා වහ කෘති කතුවර හා යුගේ නම්කාණටිකුත් කාර පුුවන්නේ. අමුර්තාාව කෘතිය කතුවරයා කවද අර්සන මොන යුග ද අමුර්තාාව කෘතිය ලිවේ ලක්තිත පොලොන්නර් යුග ඔව පොළොන්නර යුග එලාට මෙ අමුෘර්ථාව කෘතිය කතුවරය කවුද කෞද අර්ථන අ මකදපුතා විද්‍යාචර් විද්‍යා චක්‍රවර්තය පණඩිතුමාම තමයි හර්රියට හරි මේලක් දෙත විද්‍යාචක්‍රවර්තිය පණඩිතු මාම තමයි ඇයි හෙම කියන්නේ අමුර්තාවාහ කෘතිය කියන්නේ බුත්සරණ කියන්නේ එකම පොතට කියන නම් දෙකක් ත්‍ර අමුෘර්තාවාහ කෘතිය කියැන බස්සරණ කුතිටම තමයි අමර්තාාව හා කෘතියලිවවෙත් බසර ලිව කැනෙ දෙකම කෘතියන්නේ විද්‍යාකවර් පිතුමා විද්‍යා චක්‍රවර්ති පණිතුමා හොඳට මතක තියාගඩ ප්‍රශ්න හෙන්ඩ පුලුවම්මයි මේවා විද්‍යා චක්‍රවර්ති පණිතුමා. විද්‍යා චක්‍රවර්ති පණිතුමා. පොළොන්නර යුගඒ අනිවාර්රය මත තියන ේක ගොඩ ප්‍රශන හන්ඩ පුලන්තන මේක නොට් කළ ය නමුෘත්තාවහකයන්නේ බුදසරණකුටියට එතුර බුසාහ බුදසරණ හුතිිය ලිවේ කවද මේ විද්‍යාජචක්ක ඇති පනිිතුම පොළො නරුගේ සෑම චේදයකම අවසාන බුත්සරණ යම පුදත්සරණ යා යුතු ඔන්න මතකවිතියන්න්න සෑම චේදයකම අවසාන තියෙන මෙන්න මෙම ප්‍රකාශයක් බුදුන්සරණ යෙමී බුත්සරණ යායුතු යනුවෙන් දක්වා ඇති කෘතිය හඬ පුළන් ඒත් කෘතියත් තමයි ඒකුතිය තමයි බුත්සරණ බුත්සරණ ත ප්‍රශ්නයක් අහඬ පුළුවන් අමුෘර්තාාව කෘතිය බුත්සරණ ලෙසින් හඳුන්න්න හේතු නනිකුමත් ය කියන කවුරුහර අමුර්තාාව කෘතිය බුත්සරණ විදිට හඳුන්නොවයි හේතුමකත් අමුර්තාාව කෘතිය බුත්සරණ ලෙස හඳුන්න්න හේතුමකක්ද උත්සරණ ලෙස හැඳින් නීමට හේතුමකද මොකදද ම ේදකම මේ පොතේ හැම චේදකම අවාසාන දක්ව තියෙන හොඳට මතක තියාන්ට බුදුන් සරණ යෙමී බුත්සරණ යා යුතු බුදුන් සරණ යෙමී බුත්සරණ යා යුතු කියලා මේ පොතේ අන්තිමීට තියෙනවා හැම චේදක මොකත් තියෙන්නේ මේක හොන්දර මතක තියාන්න්න ඉතාම් වැදගත්වෙනවා මේ මෙන්න මෙහෙම තියෙනවා බුදුන් සරණ යෙමී බුත්සරණ යා යුතු කියලා. ඇතකොට මතකතියාගඩ පුත්සරණ යායුතු. මේ බලඩ මේ ප්‍රකාශේ මෙන්න මෙතන තියෙනවා මේ බලන්ඩ බුදුන්සරණය බුත්සරණ යායුතු කියන පකාශේ මේ ති බු බුත්සරණ යුතු. අන්න ඒ නිසා තමයි මේ අමුර්තාාවහා කෘතියට බුත්සරණ කියන නම යදුුණී ඒක මතකතියාගන්ඩ විද්‍යාචක්‍රවර්ති පණ්ඩිතුමා ලියපු අමුෘර්ථාවහ කෘතියට පොළොන් අරයුගේල පු අමෘර්ථාවහ කෘතියක බුචසරණ කියන නම දුුණේ මෙන්න මේ ප්‍රකාසේ මේ අමමුෘර්තාව කෘති සෑම චේ දෙකම අවසානය තියෙනවා පුත්සරණ කියන සෑම චේ දෙකම අවසානය මේ ප්‍රකාශය තියෙනවා එතකුට තවත් අහට පුළුවන් ු මේ අමවත්තුර කෘති සෑම චේ දෙකම අවසානයේ දක්නට ලැබෙන ප්‍රකාසෙකු මත්ද න්න එතුකොට මතතියානුවන අමවතුරකෘති පොළොනරෝගේ අමවතුරු කෘති බිද්‍යචකරති පනිිතුවා ලියපු අමමුතාවහ කෘති සෑම ජේතකුම අවසානනි දක්නට ලැබෙන ප්‍රකාශය තමයි බුදුන් සරණයම බුත්සරණ යායතු බුදුන්සරණ යෙමී බුත්සරණ යායුත්තු මේ ප්‍රකාශ ඉතිං අනිවාරෙන් මතති්‍යයාණට ඕනේ ඉභාගට හන මමයි මේවා. හරි ඒවා මතතියාගඩ ඕනිේ. මොන යුගයේද අමුෘර්තාවකරු තියහෙම නැතම් බුත්සරණ කෘතියලි වේ පොලොන්නරු යුග විද්‍යාචක්‍රවති පඩිතුමා නේද එතකුට අනිවාර්රැයි මතගතයා ගඩ ඕනි මේ කාරණය. ඒළඟට ගුරලු ගෝමි පණිතුමා ලියපු ගෘති දෙ එකක් නම්කරුත් ගුරලු ගෝමි පණිතුමා ලියපු ගුරලු ගෝමි පනිිතුමා ගරල්ලු ෝමි, ගුරලු ගෝමී පනිිතුමා අප මේ ක ගෙන ගුරලු ගොම පනිිතු ගැ ගරල්ලු ෝම පනිිුමා ලියූ කෘති කෘති දෙකක් කෘති දෙකක් නම් කරන ගෝත්තේම ගුල්ලු ගෝම පනිිතුමා ලියපු කෘති දෙකක් ගරල්ලු ගෝම පනිිතුම ගුරල ෝොම පනිිුමා අපිට හමුවවෙන්නේ කොළොන්නරු සාහිත්‍යයයුගේ පොළුන්න්නරු සාහිත්‍යයුගේ ගුරලු ගෝමි පඩිතුමා ගැන කතා කරන්නේ තර ගුරල්ු ගොම පිමා ලියපු පොද් දෙකක් ගුල්ු ගෝම් පනිිතුමා ලියපු පොද් දෙක් අනිවාර මේ වහනවා ගුරු ගුවොම පණිතුම ලියපු පොත් අමාවතුර අනින්තක ගුල්ුගෝම පණිතුමා ලියපු පොත් ධර්ම ආරිීතම හරි ගොඩක් හොඳයි ධර්ම ප්‍රදීපිකාව ධර්ම ප්‍රදීපිකාව අමාවතුර හා ධර්ම ප්‍රදිපිකාව ලිපි කවද ගුරලු ගෝමි පඩිතුමා. ගුල්ු ගෝන් පණිතුමා ඉතාම බැදගත් කාරුණු මේවා ඊළඟට ගුල්ලු ගෝම් පණිතුමාගේ විසාර්ධ දැනුම් ප්‍රකට කරන කුතියම කදම මේේද මේවාලි මේ පොද් දෙක. ගුල්ු ගෝම් පණිතුමාගේ විසාාර්ධ දැනුම ගුල්ු ගෝන් පණිතුමාගේ විසාර දැනම් ප්‍රගට කරන මේ පොද් දෙකින් මොකින්ද. ගුල්ලු ගෝන් ප හරියටම හරිපුතා ඕහ කියන්න ධර්මපදීපිකාව තුන්ලි හොඳයි කොඩක් හොඳයි ධර්මපදීපිකාව කියන කොතේ තමයි ගුල්ලු ගෝන් පණිතුමාගේ විසාර්ධ දැනුම ප්‍රකට කරන්නේ හර්ියතමහාරි ධර්ම ප්‍රධිපිකාව. ඊළඟට මතතියාන්ට පොලොන්නරු යුගගේ ලිය වෙන ගුරල්ලුගුම් පණිතුමා විසින් ලිය්පු පොතක් තමයි ධර්ම ප්‍රධිපිකාව කියන්නේ අමතතුරත් ලිිවේ ගුල්ලුගුම් පඩිතුමා එතකුට ඒතිකානවාරය මතකතියනු ඊළඟ වැදගත් කතාව තමයි. මෙම අහනෝ බුදුගුණ අනන්ත වන බැවින් බුදුගුණ හැමකියත් නොපිලිවනින් හැම කියත් නොපිලිවනින් ඒ කියන්න මොකක්ද මේ ප්‍රකාශ සඳහන්ුවින් මොන පොතේද බුදුගුණ අනන්ත වන බෑ බුදුගුණ ගොඩයි සීම වන්න ඉතින් බුදුගුණ ඔක්කම කියන්න බෑ එයිසා බුදුගුණ හැම කියත් නොපිලිවනිින් එහි පරිසදම්ම සාරති යන පදය ගෙනද කියලා තිට්ටිකත්තිල දෙන්න පුළුවන් මේ ප්‍රකාශය ඇතුළත් වෙන්නේ කියලා යටින් පොත්තාත්තරක නන්දී එතකුට මතක තියාගණ්ඩෝනි මේ පොතලිව සමරට මේ ප්‍රකාශේ තිීල ප්‍රශ්න දෙයක් හණඩ පුළුවන් මේ සඳහන් වට කෘපිය හා එහි කතුවරයා නම් කරන්න කියලා හන්ඩ පුළුවන් එතකට මොදදුත්තරරි නොතද මේ ්‍රකාශ සඳහන්වෙන්නේ බුදුගර අනන්ත ව ැන් බුදුගරුණ හැමකයක් නො පිලිීම ප්‍රකාශ ඳාන කති හා එහි කතුවරයාය ඇත්තං යුගය හන්ද පුුවන්. එතකට අපි මතකතියන්න වන අම්මාමතුර කෘතිය සඳහන් වෙන්නේ පොළොන්නරු යුගගේ අමාවතුරකුතිය ලිව්වේ මේ අමාමතරකෘතිය ලිව්ේ ගුල්ලු ගෝමි පණිතුමා විසින් හැබයි ගුල්ලු ගෝම පිතුමා විසින් ලියපපු තමන්ගේ විසාර්ධනයන් දැනුම එකට කරන පොත අමාවතුරඩෙවෙයි ධර්ම ප්‍රදීපිකාව ඒ මතකතියාගන්න ඕනි ධර්ම ප්‍රදීපිකාව තා වැදගත් මේ ධර්ම ප්‍රදීපිකාව සහ අමාවතුර සම්බන්ධය අනිවාරයේ ප්‍රශ්නාහඩ පුළුවන් ගොඩක් ප්‍රශ්න හැදෙන පුළුවන් තනක් මේ. ඊළඟට හඟිම්ද මාමනෙන් ගුණහිමිය කියන්නට මතකද මේ ප්‍රකාසේ මේ ප හඟිම්ද මාමණින් ගුණ හිමියා කියන්නට හඟිම්ද මාමනින් ගුණහිමියා කියන්නට යන ප්‍රකාශය ඇතුළත්වන කෘතිය. හඟිම්ද මාමනින් ගුණහිමියා කියන්නට පොහොනෙම් නෙලුම් බෑ සින වනා පළදුත්වො තුසරාර මේ වෙන්න මම කතා කරා. මෙන් ප්‍රකත කරන්නේ මොකද කියලා හඩත් පුළුවන්. ප්‍රකාශයෙන් ප්‍රකට කරන්නේ මොකද කියලා හඬඩක් පුළුවවා. අය හණන්ඩ පුළුවන් මේ කෘප ප්‍රකාශය සඳහන් වෙන පොතමොකක්ද. හරිී තමයි ගොඩක් හොඳයි. මුවදවදත මුවදව්දාවත කියන කෘතිය තමයි සඳහන් වෙන්නේ ඔන්න මතගති ආගන්ද. මෝ දෙව්දාවත ඉතා වැදගත් මේ පැස්්ට ගොඩක් අයිනවා මෝදවද මෝදව්දාවත කියන කෘතිය තමයි සඳහං වෙන්නේ. මොක අද ප්‍රකාශේ මෝද මේ හඟිම් ද මාමෙන ගුණ හිමියා කියන්නට කියන ප්‍රකාේ දැමේ මෝදෙවතාව ට කියන කෘති ගත්තොත් මේක මෙන්න මතක දයන මේ කරුණු ටික අනිවර වවාහට මේ පශ්ටික හැඳ මෝදවදාවත ගෙන ගතාාකරොත් එකක් බුදුගන්න වැනීමේ දුස්කරතාව දුස්කරතාව කට ඔන්න ත සන් ප්‍රශන න ො ොහ හද කියන්න බැන්නට හරිටම කලින්ම නමුත් මෙනම ුදුගුණ වෙනම දුස්කතාවගෙන තම අර උඩ හඟගිම්ද මනයෙන් කියන ප්‍රකාශෙන් කියන්නේ. එකන බුදුගුණ මන් බුදුගුණ පරණහ කරන එක ඉතා ආම දුස් කර කොහොමත් කරන්න බෑ හ එතකොට ඒක තමයි මේකින් කියන්නේ ළඟටර කව තර මහ්ුපුල හඟිම මාමයෙන් ගුණ හිමියා කියන්නත න නිලුමැසිනවන පලඳුත්වත් උස ර්මකතික් තේර්ම අනන්ත බුදුගුණ කියන්නට මගන්න උත්සාහ මොනවගේ උසාහ ද නනිලුම් හොයකින් පිණිදවා අමනලා ඒ පළදන්න ගන්න උහයක වෝගේ නෙලුම් හුයකින් පිණිබිදවාමනලා පැලඳීමට ගන්න උත්සාහයකට සමාන කරා බුදුගුණ වැනිීම ඒළඟට හඳපුලො තවත් ප්‍රශ්නයක්. නෙලුම් හොයකින් පිණිබිදවාමුණ පැළඳීමට ගන්න උත්සාහයකට සමාන කළේ බුදුගුණ වැනීම සමාන කළේ කවුරුන් විස්මය කිනම් කෘතියද කියලා හඳපුල. අන්නඒක මතකතියයාන්ට හරි සාමන්‍ය පල බාහිටත් මතතියන්න එක නෙලුම් හොයකින් පිණිබිදවාමුණ පැළඳීමට ගන්න උත්සාහකට සමාන කලේ බුදුගුණ වරණාකිරීම කිනම් කෘතිීද කෙ හඩ පුලො එතකුට මතතියාන් බුදුගුණන්ේ මුව දෙවදාගත. මුව දෙව්දාාවත කෘතිය තම්මයි මේ විදිහයට මේ නිෙලුම් හොයකින් පිණිබිදවාමුල්ලා ඒක පළඳන්නට ගන්න පලඳින්න්න ගන්න උත්සායක සමාකරේ බුදුගුණ වන්නා කිරීම. ඒ තරම් ඉතින් කවදක් අන්න බෑනේීම නිළුම් යකින් පිණිබිදුවම ලයක පළදගන්න බෑන නේද නති ඒවගේ උසාකර සමාන කරම් මෝදවදාවත කවා මොකක්ද බදුගුණ වරණා කිීම මොකද සමානකරේ බදුගුණ වරණා කිරීම එතකොට ඔයා අපි කතා කරේ පොළොන් අරයුග සිංහලයෙන් රචනාවෙච්ච පැරණිම ගීකාව්‍ය දෙක මුව දෙවදාවත සසාවත මේවට වස්තු විසය වනේ ඔන්නව වචනේ ඔය වචනේ දැම්ම සමමාට තේරෙන්ට ැවින්නි පුළුවන් ඒ ජාත කතා දෙකම තමයි යහන්නේ බෝධෙව්දාවත හා සසධාවත යන කෘතිීන් වලට වස්තු විසය වූයේ මොනවාද වස්තුවිසියන් දක්වන්න කියලා හෝත්තේම මක්කා දේවජාතකයඇස ජාතක ගකිරීම න්ද යන කතුර ගෙන සඳහක් වෙන්නේ නෑ එක හොඳට මේ මොනාද පැරණිම ගීකාවේ දෙක. සිංහලෙන් රචනාවිච්ච මෝ දෙවදාවත සසධාවත. එක අන්න වාර මතකතියා ගන්්ඩෝනි ඊළඟ වැදගත් කාරණය අප මෙන්න මෙම මේ නිතර මහන ප්‍රශ්න මෙ නිතර මහනභාගයට පුතා ති එනිසා කම්මැලි වෙන්නඇතු මේවට ලැහැති වෙන්න මෝනි හරි අහනවා මෙන්නෙම. පූජාවලයේ කතුවරයා. කතුුවරයා හා පූජාවලි කතුවරයා හා යුග නම් කරන්න කියලා හඩ පුළුවන් පූජාවලිය ලිවවේ කවුද මොන යුගද පූජාවල ලි පූජාවල ලිව කවුද මොන යුගේ ද ලිවවේ අර්සන පූජාවලිය පූජාවලි රචනා කරේ මොන යුගද කෞද කෞද හසන පූජාවලි රචනා කරේ මො යුගයේද පූජාවයට රචනාවනේ මොන සාහිත්‍ය යුගේද පූජාවලිය පූජාවලිය රචනා කළේ මයුර පාද පිරිவෙන්பති පරිபති කௌද බුද්ධ පුත්‍ර හිමියන් බුද්‍ර්‍ර බුද්ධ පුත්‍ර හිමියන් විසින් හි වි මොනයුගේද මොනයුගේද, පූජාවලිය රචනාවනේ, පූජාවලි රචනාවනේ, දம்பදින, දබදින යුගයේ. දමදිනි සාහිත්‍ය යුගයේ දමදිනි, සාහිත්‍ය යුගයේ දමදිනි සාහිත්‍යයුගගේ තමයි පූජාවලි රචනාවනේ පූජාවලි රචනාවනේ දමදිනි සාහිත්‍යයුගේ මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හාමුදුරෝ තමයි පූජාවලිය රචනා කරන්නේ මයුරපාද පිරිවපති, බුද්ධ පුත්‍ර හාමුදුරුව. එතුරට මයුරපා මේ පූජාවලී ගැ කතාගන්නකුට මතකතියාගන්ඩ කරුණු කොඩත් තිෙනවා. එකක් තමයි මේ පූජාවලී මොනාදලිය ලා තියෙන්නේ. පූජාවලිය ලියල තියන්නේ පූජාවලි වෙන්නම වැදගත් ඔන්න මතකතියාන්ඩ පූජාවලිය ගත් තම මේකේ වැදගත් කනු කිහිපැත් තියෙනවා එකක් තමයි මේක රචනා වෙන්නේ දම්ඹ දෙනියුගේ ධම්ඹ දෙනියුගේ ඊීළඟ වැදගත් කතාව මයුරපාද පිරිවෙන්පදි බුද්ධ පුත්‍ර හාමුදුරුව හරි ඊළඟ වැදගත් කතාමොකක්ද මේකේ නවාරහාදි බුදුගුණ විස්තර කරන්නේ. නව අරහාදි බුදුගුණ නවාරහාදිී බුදුගුණ තමයි විස්තර කරන්නේ. මොකක්ද පොත පූජාවලිය පොති. නවාරහාදි බුදුගුණ විස්තර කරන්නේ දම්බදනි යුග ලියවුණන. එතකොට ඊලන්ඩ කවුද මේ පොත ලියන් ආරාධනා කරේ ඒකත් මතකතියනන් දෙවට පැරැකුම් බාරයිතුමාගේ ඇමතිය හිටියා දෙවන පැරැකුම් බරයිතුමාගේ ඇමතිී කිටිය. දේව දේව ප්‍රතිරාජ කියලා දෙවන පැරකුම් බාරජතුමාගේ ඇමතික් හිතිියා කවද දේව ප්‍රතිරාජ වන ආරාධනය කෞද මේකට ආරාධනා කළේ දේව ප්‍රතිරාජ මේ පොතලියන් ආරාධනා කළේ ආරාධනා කළේ දේව ප්‍රතිරාජ දේව ප්‍රතිරාජ කියන ඇමතියා දේව ප්‍රතිරාජල ව ප්‍රතිරාජකෙන ඇමති දෙවන පැකුම් රාතුමාගේ ඇමතික් මෙයා තුොට දමදිනියෝගේ තමයි දෙවන පැකුම් රායිතුමා ජීවත් වුණේ ඒතුමාගේ ඇමතික් කන දේව ප්‍රතිරාජකෙන ඇමතිගේ ආරාධනාවෙන් තමයි මේ බුද්ධ මෛුරපාත පිරිපපති බුද්ධ පු්‍ර හාමුදුරුව දමදිනි සාහිත්‍යයෝගයේදී මේ පූජාවලිය රචනා කරන්නේ මේ පූජාවලි මොනාද ලිය වෙලා තියෙන්නේ නව අරහාදී බුදුගන්න මොනාද නවාරහාදි බුදුගුණ බලමු තවහ රි වෙලා තියෙනවා මටිවර කරපු ඊළඟ වැදගත් කාරණය මෙන්න මේක දාාගෙට අනිවාර මැහන්ඩ පුළුව මාචර ඇතමයි යන්නංක ඊළඟ පිත්තුුවට. න්න මේ ප්‍රශ්නය බලන්ට සද්ධර්මය නැමැති මිනිකැට ඇමිණු මාලයේ ඔන්න ප්‍රශ්න සද්ධර්මය සද්ධර්මය නම්මැති මිනිකැට සද්ධර්මය නැමැති මිනිකැට ඇමිණු මාලය අන්න මේ විදිහයට සඳහන් වන මේ විදිර හඳුවන කෘතියමකත්ත සද්ධර්මය නමති මිනිට ඇමණු මාලයේ විදියට හඳුුවට කෘතියමගත්ත මේ අර්ථය දෙන කෘතිය මොකක්ද එහි කතුුවරයා කෞද කියලා අහඩ පුළුවන් මොකද පොත මොකදද මොකද පොත සද්ධර්ම රත්නාවලිය කවද කතුවරයා සදධර්මය නැති මිනි කැටැඇමුණු මාලය නැමැති කෘතිය මකක්ද ලෙසිහඳරු කෘති සද්ධර්ම රත්නාවලිය කද මේ පොතලි හර් ලේසි මේ ධර්ම කියන වන හැමතනම තියෙනවා සද්ධර්ම රත්නාවලිය එහන හර්ලේසි ධර්මසන හාමුදුරු. ධර්මසේන හාමුදුරු ධර්මසන හාමුදුරු තමයි සද්ධර්ම රත්නාවල ල මනි කැටැමුණු සදධර්මය නැමති මිනි කැටැමුණු මාලය නැමැති කෘතිය ලිවේ කවද සද්ධර්මය නැමති මිනි කැටැමුණු මාලය නැමති කෘතිය ලිවේ කවද සද්ධර්ම රත්නාවලිය කියන කෘතිය ලිව්ව ධර්මසන හාම්මුදුරුවම තමයි ධර්මසේන හාමුදුරු සද්ධර්ම රත්නාවලිය එතකොට තවාහ්ඩ පුලන් සද්ධර්ම රත්නාවලිය ලිව යුගගේ මතක තියන දමදි නියෝගේ දමදිනියෝගගේ තම සදධර්ම රත්නාවලිය සදධර්මය නැති මිනිකර ඇතුර මේ සද්ධර්ම සදධර්මල ැති මිනිකටැම්ුණු මාල විදියට හඳරන කුතිය ියල තියෙන්නේ එතකට මේ සදධර්ම රත්නාවලී ගැ කතාගනුටත් ඔන්න කරුණු කිහිපයක් එකට අපිට මතක තියාන වෙනවා මකක්ද එකක් තමයි මේ සද්ධර්ම රත්නාාවලිය පොත ලිව්වේ. සද්ධර්ම රත්නාවලිය මතකතියාන්න සදධර්ම ්‍රත්නාවලිය ලිවවේ කතුවරයා දැන් අපි දන්නවා කවුද මේ ධර්මසෙන හාමුදුරු ධර්මසේන හිමි. එළඟත ධර්මසෙන හාන්දුරු ලිවේ අනිතිතක තමයි මොනයුගේද ධම්බදි යුගයේ ධම්බදි යුගගේ ඉළඟට අනිත් එක තමයි වැදගත්ම කාරණාව මේ මතතියාඩුව හරි ඉතා වැදගත් කතාව මේක මොකදද පාලි දම්ම පදත්ට පාලි දම්ම පදත් පාලි දම්ම පදට්ට කතාව පාලි පාලි දම්ම පදත්ට කතාව පාලි ධම්ම පදර්්ට කතාව මෙන්න මේ පාලි ධම්ම පදට්ට කතාව ඇසුරින් තමයි ලිවවේ හරි එතුර මත තියන සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරනකොට මෙන්න මේ කරෝගට ටික මොක්ද දෙක් ධර්ම සෙන හාදු ලිව ධම් දිනියුගකිලිවී නිතක පාලි ධම්ම පදට්ට කතාව ඇසුරේ ඇසුරින් මීටික මතක තියාන්ට ඕනි ධර්ම සද්ධර්මයයි අනිතක තමයි දධර්ම නැති මිනිකටැමුණු මාලය සද්ධර්ම නැමැති මිනි කැටැමුණු මාලය විදිහට තමයි කොත් පොත ප්‍රසිද්ධ වෙන්නේ ඒක මතගතියා ගන්න ඕනි සද්ධර්මය නැති මිනි කැටැමුණු මාය කවදලිවවේ ධර්මසයන හාමුදුරු. මේවනම් මේ සාමාන්‍ය දැනුටත්වාලට වැදගත් තරග පාගොල්දීමටත් අහාන වනිතරම එසම් මේ කරුණුටිකක් ොඩක් හොඳට මතගතතියායන්ඩ. තව එකක් තමයි මෙන්න මේ මේ තවයක් මට අමතකුණා එසේ හන් යම් කෙනෙක් නුවන මදවත් එසේ හන් යම් කෙනෙක් නුවන මදවත් මේකත් ලියගන්නන මේක ඇතුළෙම එසේ යම් කෙනෙක් නුවන මදවත් ඔන්න ඒකත් මේ සද්ධන රත්නාවලට මදාලය මොකක්ද මෙන්න මේක එසේ හෙයින් යම් කෙනෙක් නුවන මදවත් නුවන මදවත් මෙන්න මේ ප්‍රකාශේ සඳහන් වෙන්න සදධම රත්නාවලි තමයි සදධම රත්නාාවලිකුට ඒකත් මදක තියයාන්න නේ සද්ධර්ම රත්නාවලි ඔය ප්‍රකාශේ සඳහන් වෙන් හරි දැම්මතකන එසේ යම් කෙනෙක් නුවන මදවත් කියන ප්‍රකාශේ සඳහෙනවා ධර්මසෙන හාමුදුරෝලි වේ සද්ධර්ම රත්නාව වලිය ධර්මනමතිිමිනි කැටැමු මාල විදිීට හන්තුරනවා දම්ම දෙන යුග පාලි දම්ම පදට කතා වැසුරේ එසේ හින් යම් කෙනෙක් නුවන මදවත් කියන ප්‍රකාශේ තියනෙ සධර්ම රත්නාවලිය ඒක අපි මතකතියාගණ්ඩෝනි හරිම ලේසි ඔය කරුණටික මතක තියාගත්තොත් වාරිභාගට ඔබබට ලක්කුණු ලබාගන්ඩ විහලම ලහුණු ඉළඟට තවවැදගත් කතාවත්තියෙනවා මෙන්න මේක පොත්්ෙල මතකයිවාලට තිස තිසරන පොත්පෙල තෙවැන්න මොකද කෙලවුත් සංගසරණ ඒක මතකතියාන්ඩ හරලෙසි ඊළඟ වැදගත් කාරණය අන්න වාරෙන් මහන ප්‍රශ්නය නිත්තරම් වගේ මොකදද සිංහලයේ විශිෂ්ට මහාකාවී අහන එක අහනවාමයි. හරි සිංහලයේ විශිෂ්ට මහාකාව සිංහලේ විශිෂ්ට මහාකාවය මොකදද සිංහලයේ විශිෂ්ට මහාකාව්‍ය අනිවායෙන්ම භාගට අහනආපුතාලා සිංහලේ විශිෂ්ට මහාකාවමකදද ඉළඟට මේ දැන් මහා මේ ගැන කරුණු කකිහිපයක්ත්තියෙන ඕන්න මදය අපි සිංහල විශි්ට මහාකාය මොකක්ද කියල ගැන්න නිසලා සිහල ශිෂ්ට හාකාවමදමකද කවසිලුමින කවසිලිම ගැන ියනකට ඔන්න කරුණු කහිපැත්ති නත් මතතියාන් ෝො කවුසිලුමින කසිලමින කියන්නේ සිංහලයේ විශිෂට මහාකාවිය කවසිලිමන ගන සිංහලයේ විසිිෂ්ට මහාකාව්‍ය දෙමකදද කවසිලුමින කවසිලුමින එතකොට කවසිලුමින ලිව්ව මොන පොත ඇසුරු කරගෙනද මොකක් ඇසු කරගෙනද ොනද පදනම් කරගත්තේ කවුසිලිමන ලියන්ට පදනම් කරගත්තේ භාරතිය අලංකාරශාස්ත්‍රය මතදයන හොඳට භාරතිය අලංකාර ශාස්ත්‍රය, භාරතය අලංකාර ශාස්ත්‍රය. භාරතය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන තමයි ලිව්ව. ඔන්න ඒක මතගතියාන්න. භාරතය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන තමයි ලිවේ මොකදද සිංහලයේ විශිෂට කාව්‍ය වන කවසිලිමිෙන ඊළඟට මොන යුගේද ලිවවේ දඹදන යුග දම්බදන යුග තමයි සිංහලේ විශිෂ්ට කාව ලිව දම්බදින යුගගේ ලිව මොකද සිංහල විසිිෂට කාවිය කවසිිලමින කවසිලමින එට මේ කවසිලමන කියන පොතට තවත් වැදගත් නමත් තියනවා කවුසිලමිනට කවසිලමන පොතර කියන නමත් තියෙනවා මොකක්ද කුසදාකාව කුසතා කව කුසදා කව විදියටට හඳන් වන්නේ සිංහලයේ විසිිෂ්ට කාවිය වන සිංහලේ විිෂ්ට මහාකාවිය වන කවසිිලමිනම තමයි. ඒ මැතකතියාගඩ ඕනි ඊළඟත සංස්කෘත සංස්කෘත මහාකාවක සංස්කෘත මහාකාවයක් ති නවා ඒ සංස්කෘත මහාකාවිය මොකක්ද කියෙනෙකත් මෙතෙන්ට අපිට අදාළ කරගන්න පුළුවන් ඊළඟට එකත් පොඩ්ඩක් මතකතිය ගන්ඩ සංස්කෘත මහාකාවයක් දැම සිංහලේ විිෂ්ට මහාකාවීනි සංස්කෘත මහාකාවිය මොකක්ද සංස්කෘත මහාකාවිය සංස්කෘත මහාකාවේ මේ ගැනම සඳහන් කරනවට මිටක මතම වැතක දෙයාන්ට මේ මේ දූතය මේක දූතය ෑන්නේ වලාකුලක් වලාකොලකින් පනි විඩයක් යවනවායි කෙනෙක් තවත් කෙනෙකුට මේක නෙ වලාකුලනෙක් තොට මේ වැහි වලාකුල්ලකින් වැහි වලාකුලකින් වෙන කරෙකුට හසුනක් පනි විඩයක් යපු කෙනෙක් සිර කල්ලා කුටියක සිර කල හිටපු කෙනෙක් එතකොට ඒ කතන්දරයේ සඳහන් වෙනවා මේක දූතය කියන කෘතිය සිංහලේ මහාකාවේ තමයි කවසිලුමින සංස්කෘත ඒ මහාකාවේ තමයි මේක දූතය ඒක මතකද යන්න භාගත අහන්න පුළුවන් මේක දූතය හරි සංස්කෘත මහාකාවයක් එතකොට කුසදා කව කියනවා ඇයි මේ කුසදාකාව කියන්නේ මේකට පදනම් කර ගත ජාතක ඇත් තිබ්බා. හරි මොකක්ද ජාතකය මොන ජාතක ඇසුරින් ද ලිවේ අර ලේසි ඒක මතකත යන්න්න කුස ජාතකයින්ට. කුස ජාතකය ඇසුරෙන් තමයි මේ කුසදා කව හෙවත් කවුසිලුමින ලියලතියනෙ සිංහලේ විශිෂ්ට මහාකාවිය. මොකක්ද කවසිලුමි කවුසිලුමින. එළඟට කවුසිලුමින කෞද ලිව්වේ දමදින රජකම් කරපු රජතුමා ගැන අපි කතා කරා. දමතින රජකම් කරපු කවද ම රජකම් කරපු දෙවන පැරකුම්බා. දෙවන පැරකුම්බා රාජතුමයි මේ පොත්ත ලිව්වේ එතකොට මේ කතුවරයා. කතුවර තමයි දෙවන පැරකුම්බා රාජතුමා තුකොට දෙවරට පැකුම්බා රාතුම උගතෙක් ඉති එන්සා තමයි සිංහලය විශිෂ්ට මහාකාවිය ලිව්වවෙේ භාර්ති අලංකාර ශාත්‍රය පදනම් කරගින් ලිවවෙේ ඊලාන්ට මේකේ පදනම් කරගත්ත රස්සය මොකක්ද. හල විිට කා වන කවුසිලුමට පදනම් කරගත්ත රසේ එහමනත්ත මෙ දැනවෙන රසේ තමයි ශරුංගාර රස්සේ එකත් මතකතියාන්න ස දැනවෙන පරි තමයි මේක රචනා කර ලතියෙන්නේ මෙන්න මේකන කරුන්ටික සිංහලයේ විසිෂට මහාකාවය ගැන කතා ගනවට අල මතක යනුව දම දිනියුග කුසදාකාව සංස්කෘත මහාකාවය තමයි මේ විදිහට රචනාවිච්ච සංස්කෘත මහාකාවය තමයි මේකදූතිය කියන්නේ ඊළඟට අපි බලමු වර දැ වැදගත් කරනුකිහිපයක් කතා කරසාර්ග පහළවක් ගී හත්සය හැත්තෑවත් තියනෙනවා අනනිතගා තාව එකක් උගගතකු වීමේ මගක් මේ කවසිලුමින කියවන එක එහෙනම් මේ අනිවාරෙන්ම මතක තියානට කවසිිලමනකින් රචාන ප්‍රශ්ම දෙදන්න පුලුවන්න්නේ මේක කියවන එක උගතකු වීම මඟ උගතෙකු වීමේ මගක් ඇයි යුගතෙක් තමයි මේක ලිව්වේ කවු උග්ගොතා ඒ උගත තමයි ඒ ශ්‍රේෂරයතුමා දෙවන පැරකුම්බ රයතුමා දම්මදිනියගල ජීවත්විච ඉතින් ඒත්තුමල්ලලීියපු පොත් කියවනය උගත්තු වෙනවා ඔන්න ශ්‍රවේෂ්ච රජකිනෙ රජකම් කරපු දෙවන පැරකුම්බා රජතුමා. හරි ඒ මතීතියාගන්න වනි තාම වැදගත් ඉතාම් වැදගත් මේ කරනය එකොට ඔන්න අපි දැන් ඔවේ පාඩම් හතරකම වැදගත් කරනු. ඔයාලා හරියටම මේ කතාකරපු කරුණු ටික එකතු කරගත් අන්නම් යාලට මේ පාඩක් හතරෙක් නං කිසිම ප්‍රශ්නයක් වාලට හදන්න බෑ ඔයාගේ උත්තර දීමෙන් බේරිලා. ඇ නිසා මේ කරුටක මත්‍රතියාගණන්න ම මේ කරෙකොට ඇදදාන්න. හැබැයි රෙකොඩ් එක හැමදාව ලැබේ කියලා සම්පන්තය සම්බන්ධන වන් දෙපා වාල අනි්‍යක ප්‍රශ්නවට උත්තර දෙන්නඩ ඕනි අහනකුට වෙතකොට තමයි මතක හිටන්දිය නැත්තම් මත ගටිනි නෑ නේද එන්සාේ ප්‍රශ්නලට උත්තර දෙන්න ඕනි එහම නැතිවරොත් නිකම්ම නිකන් කතා කරනගය තුයාටොක් මත ගිටින මේ වෙලාවේ අ අභියෝගයක් එන? කට්්‍යියත්තහගරඉන්නවා ජවයි බය ව ක්කොම අතරන මේ උත්තර දෙන්නේ අන්න හෙම උත්තර දෙනකොඩ ඒවා අමතක වෙන්නේ නෑ ලේසි උත්තර මත ට නෝ ගොඩ කාල ඒටික මතකතියාගද එළඟත මෙන්න මේ ප්‍රශ්නතිකට ඉස්සල්ලා මෙන්න මේ මම මේ ඉදිරිපාත්ක මටික පෝඩක් බලාන්ට. විපාගට මෙන්න මේ ටික නිත්තරම් වගේ අහානවා මේක හොදට මතක තියාගන්න වන්න මේ ටිකයි මේ කොටසකෝ මෙන්න මේටික නිත්තරම් වගේ හනු අතර චිත්‍ර විේටත් හොඳයි මේ ටික නද චිත්‍රටත් සංස්කෘතික නිර්මාණ ගැනනකොටෙනවනි එතකුට මෙන්න මේ බලන්න මේටි හොන්දට මතකතියාගන්න ඕනි වාලයි භාගටයන්ට ස්සල්ලා රි ස්තූපයක අංග ටික මෙන්න තියෙනවා මේ අටම තියනෙ මොනාද මේ පේසාවලලු තුන තුන්මහල් පේශාව කියනවා. මේ මෙතර දැක්වෙන පොඩ්ඩකින්න. මෙන්න මෙතර දැක්වෙන පේසවල තුන මතකතියාගන්න අනිවාර්මා කරන්න එනවා ඉලන්ට මේ ගර්භය මේ කොටස ගර්භය මුලින්ම ගර්බේ තුඩින් හමුවන මේ කොටු දෙකෙන වලට පැටලෙන්නේ දෙවියෝ පහතින් ඉද විදිහක් නැහැණ. අන්නන්නේ කතාමත්ත තියනක දෙවියෝ පහලින් දෙවිය උන්ටිගඉන්නේ. උට ඉන්නන්නේ ඒර කරලේසිද කොටුව මතකතියාන්න දේවත කොටුව තියන්නේ අතරස් කොටුට උඩි හරි හතරැස් කොට්ටුව දේවතා කොටුව ඊළඟටික වාල් ලේසි මටික කොත් කැරැල්ල අනිත්තක කොත්ත එහෙමනැත්තම් චූඩාමානයක වන්න මුදුරම තේරෝ මේටික මතකතියාන්න ඉළඟට පැරණ ස්තූප වැඩඩි ප්‍රමාණයක් එදි කරලා තියෙන්නේ කියලා අඋත්තරයක් දෙයි ප උත්ර කී පැන්න්නේ මතති න්න්න ෘර්තාකාර එෙමනැත්තම් සමචතුරස්රාකාර සලපතල මලුවක තමයි ඉදිකරලාතියෙන ඔය ගල් සහිත ගල් ඔප මට්ටම් කර කපා ඔපමටම් කරපු මළුවත් තමයි මේ සලපතල මළුව කියන්නේ ඊට පහලින් තමයි වැිමලුව තිේෙන කියන්න. එතකොට මතකතියායගන්නනනි මේ උඩ පැරණ ස්තුූප දි කරලා තියන්න උඩ මල්ුවේ. සලපතල මළුවේ. එතකුට සමජතුරසාකාරය එෙබෙනත පුෘතාකාර හැදේක මළුවක. තියෙන්න්නේ මෙන මේටික අනිවාරයි තුන් මහල්පේ මෙතින්න්න මටික එකකට වගේ විභාගයට අහනවා සම්පූර් ස්තුූපේ